युक्रेनिय मे वसरे मे दक्वा एहि दुष्कर्म सतियट मुहुण दुन्ने नगिनहिर पेरमुणे वन अतर एहिदी रुसियानु हमुदावन्ट वेडी जीवित प्रमाणयक अहिमु नमुत दिपार्श्वयटम संकेतात्मक वैदगत्कमक अत्करगेन ऐति गल अंगुरु कैनीम नगरयक वन बक्मुट अल्ला गेनीमट सह रंधवा गेनीमट दैवंत संपत् प्रमाणयक कैपकिरीमट सिदुवुणा रुसियानु हमुदा डोनेक्सी पुलुल पेरमुणकट प्रहार दियत कर ऐति अतर एन अडक ओन दैन अल्लागिन सिटनवा नमुत ओन्गे प्रधान उत्साह वी ऐत्ते ओन अल्लागिन सिटन नगिनहिर मायिमे बक्मुट अल्लागेनीमै गेइन गेट वर्ग मीटरेट पहर देमिन सिटनवा बक्मुट संधा सरण किरीमट तैडी लेस संबंधो वैग्नर पैरा मिलिटरी कंडायम पसुपस मुदल संपादक अव्वान्ने येवगिनी प्रिगोशिन पव अनावरणे वी तिबेनवा නමුත් රුසියානු හමුදා මෙම සටනේ වැඩි කාර්යභාරයක් සිදු කළ අතර යුද්ධයෙන් 51 වන සතියේදී ඔවුන් ඔවුන්ගේ උපක්‍රම වෙනස් කරමින් පහර දීම් සිදු කළා. රුසියානු හමුදා වාර්තාකරුවෙකු පැවසුවේ බක්මුට් නගරයට සන්නිවේදන මාර්ග ක්‍රියාත්මක වන ජනාවාස දෙකක් ගැන සඳහන් කරමින් යුක්‍රේන සැපයුම් අවහිර කිරීම සඳහා චැස්සෝ යාර් සහ බ්‍රෙක්වා ප්‍රදේශයන් වෙත ප්‍රහාර දියත් කරන බවයි. මෙම ප්‍රහාරයේ සාර්ථක වුවොත් බක්මුට් උපායශීලී වැටලීමකට ලක්වනු ඇති අතර යුක්‍රේන හමුදා පතරම් ඖෂධ සහ ඉන්ධන සැපයීම සම්පූර්ණයෙන්ම නවතා දැමීමට රුසියාවට හැකිවනවා. බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ පැවසුවේ වැග්නර් කුලි හමුදා බක්මුට් උතුරින් දින 3කින් කිලෝමීටර් 3ක් ඉදිරියට ගිය බව පෙනෙන අතර මාස ගණනාවකට පසු රුසියාව සෙමින් ඉදිරියට ගමන් කරන බව දකින්නට ලැබෙනවා. රුසියාව දැන් බක්මුට් උතුරු දෙසට ගමන් කරන E-40 නම් අධිවේගී මාර්ගයට පහර දෙන බව වාර්තා වනවා. රුසියානු ප්‍රවෘත්ති ඒජන්සිය වන TASS වාර්තා කළේ රුසියන් හමුදා බටහිරින් නගරයට දිවෙන ප්‍රාදේශීය මාර්ග ඇතුළුව බක්මුට් වෙත ඇති සියලු ප්‍රවේශ මාර්ග පාලනය කරන බවයි. සෑම දිශාවකින්ම රුසියාව වඩාත් ක්‍රියාකාරී වෙමින් වැටි වැඩිය නව ආයුධ සංචිත මෙන්ම බටපිරිස් කැඳවීමෙන් සිටනවා. සෑම දිනකම නව සටන්කරුවන් 300 සිට 500 දක්වා සෑම දිශාවකින්ම බක්මුට් වෙත ළඟා වනවා. කාලතුවක්කු ප්‍රහාර සෑම දිනකම වැඩි වීමක් සිදුවන බව පවසයි. රුසියානු හමුදා බක්මුට්ටි උතුර ඊසාන දිග දකුණ සහ බටහිර ජනාවාස අර්ධ වෘත්තාකාර හැඩයකට පහර දී ඔවුන්ගේ වැටලීම සම්පූර්ණ කිරීමට උත්සාහ කළ නමුත් යුක්‍රේන හමුදාවේ ප්‍රතිප්‍රහාර නිසා එම උත්සාහය අසාර්ථක වුණා. හමුදා වාර්තාකරුවන් පවසන්නේ රුසියාව බක්මුට්ටි දෙවැන්තම ප්‍රතිප්‍රහාරවලට මුහුණ දෙන බවයි. යුක්‍රේන නැගෙනහිර හමුදා ප්‍රකාශක පැවසුවේ පෙබරවාරි 14 වන දින බක්මුට් තුල දෙපාර්ශවයේ 17 වතාවක් ගැටුම් ඇති කරගත් බවත් රුසියානු හමුදාවේ 205ක් මිය ගොස් 217ක් තුවාල ලැබූ බව වාර්තා කළ බවයි. පැහැදිලි දේශපාලන වැදගත්කමක් බක්මුට් නගරයේ මත ඇති නමුත් යුක්‍රේනයේ ප්‍රසිද්ධියේ එය අවතක්සේරු කළා. රුසියානු හමුදාවන්ගේ ප්‍රධාන ඉලක්කය නැගෙනහිර යුක්‍රේනයේ අවම වශයෙන් යම් උපායශීලී සාර්ථකත්වයක් අත්කර ගැනීම යයි යුක්‍රේන හමුදා බුද්ධ්‍යංශ නියෝජිත ඇන්ඩ්‍රි පැවසීය. එහෙත් පසුගිය වසරේ පෙබරවාරි 24 ආක්‍රමණයට මෙන් ඕනෑම දෙයක් කිරීම සඳහා රුසියාවට මිනිස් බලය අඩු වී ඇති බව ඔහු පවසනවා. ක්‍රස්නා නගරයේ පෙබරවාරි 12 වන දින වැග්නර් සටන්කාමින් අතට පත් වූ බව ප්‍රිගොෂින් පැවසුවා. එහි වැග්නර් සමූහ ප්‍රහාරක යානාවල ඡායාරූප වලින් ඒ බව තහවුරු කර තිබුණා. නමුත් මෙම යුද්ධයේදී පෙර සිදු වූක් මෙන් ජයග්‍රහණයේ ප්‍රකාශය වැග්නර් පැරාමිලිටරි සහ රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය අතර මතභේදයක් බවට පත් වූ අතර ඒ පසුව අල්ලා ගැනීම නිවේදනය කළේ ප්‍රහාරක කඳුරුවල ස්වේච්ඡා සේවකයන් එයගත් බව පවසමින්. පෙබරවාරි 15 වන දින රුසියාවේ ආරක්ෂක අමාත්‍යාංශයේ උතුරු කෙළවර පෙරමුණේ ලුහාන්ස් ප්‍රදේශයේ පෙරලියක් ප්‍රකාශ කළා. ප්‍රහාරයේ අතරතුර යුක්‍රේන හමුදා අහඹු ලෙස කිලෝමීටර් 3ක් දක්වා දුරක් පසුබැස ගියා. ලුහාන්ස් ආණ්ඩුකාර සර්ජි හයිඩයි පැවසුවේ ප්‍රහාර විවිධ දිශාවලින් එන නමුත් රුසියානු හමුදා ලුහාන්ස් කලාපයේ පරිපාලන දේශ සීමාවට ළඟා වී ඇති බව ඔහු ප්‍රතික්ෂේප කළා. පෙබරවාරි 13 වනදා බක්මුට් නගරයට ප්‍රමුඛත්වය දීම සම්බන්ධයෙන් එක්සත් ජනපද ජේෂ්ඨ නිලධාරීන් සහ යුක්‍රේනය අතර මතභේදයක් හටගෙනුණා. ඇමරිකානු හමුදා විශ්ලේෂකයන් සහ සැලසුම්කරුවන් තර්ක කර ඇත්තේ එකවර බක්මුට් ආරක්ෂා කිරීම සහ එක්සත් ජනපදයේ වඩා තීරණාත්මක භූමියක් ලෙස සැලකන ක්‍රිමියාව නැවත අත්පත් කර ගැනීම සඳහා ප්‍රතිප්‍රහාරයක් දියත් කිරීම ප්‍රායෝගික නොවන බවයි.
යුක්‍රේන ජනාධිපති ෆ්ලොඩ්මර් සෙලෙන්ස්කී පවසා ඇත්තේ බක්මුට් ඉතා වැදගත් නගරයක් බවත් එහි ආරක්ෂාවට ප්‍රමුඛත්වයක් දීමට තීරණය කර ඇති බවත්ය යුක්‍රේනයේ පවසා ඇත්තේ 2014 වසරේ සිට තමන් අත්පත් කරගෙන සිටින ලුහාන් සහ ඩොනෙක්ස් ප්‍රදේශ මෙන්ම ක්‍රිමියාවේ නැගෙනහිර ප්‍රදේශවලින් රුසියාව පළවා හැරීම අත්‍යවශ්‍ය බවයි සමහර එක්සත් ජනපද සහ යුරෝපීය නිලධාරීන් ඒ ගැන නොසන්සුන්ව සිටින අතර සමහර විට රුසියාව විසින් න්‍යෂ්ටික කවි භාවිත කිරීම ඇතුළුව ඒ ප්‍රචණ්ඩකාරී ප්‍රතිචාරයක් ඇති කරනු ඇතැයි විශ්වාස කරනවා සෙලෙන්ස්කී පෙබරවාරි 9 වන දින ලන්ඩන් පැරිස් සහ බ්‍රසල් සී සංචාරයේ අවසන් කළේ හතරවන පරම්පරාවේ F-16 ප්‍රහාරක ජෙට් යානා ඉල්ලා සිටිමින් අනෙකුත් සමහරක් මිත්‍ර රටවල් ඒවා ලබා දී හැකි බව පෙන්වා දී ඇතත් එක්සත් ජනපදය ඒවා ලබා නොදෙන බව පවසා තිබෙනවා අපි දන්නවා රුසියාව සතුව සැලකිය යුතු ගුවන් යානා ඇති බව සහ බොහෝ හැකියාවන් ඉතිරිව ඇති බව ඔස්ටින් පැවසීය මේ අතර රුසියාව සහ ඉන්දියාව අතර පවතින වෙළඳ සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් වෙමින් ඇති බව විදේශ මාධ්‍ය පවසනවා දෙරට අතර ඇති වෙළඳ සම්බන්ධතා ශක්තිමත් වීමට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ බටහිර රටවල් විසින් රුසියාවට එරෙහිව පනවා ඇති සම්බාධක බවද එම වාර්තාවල දැක්වේ රුසියාවේ නියෝජ්‍ය විදේශ කටයුතු අමාත්‍යවරයා සිදු කළ සාකච්ඡාවක් උපුටා දක්වමින් විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ රුසියාව හා ඉන්දියාව දැනටමත් ජාතික මුදල් ඒකක හරහා සාර්ථකව ගනුදෙනු සිදු කරන බවටයි ඒ අනුව ඉකුත් වසරේ ඉන්දියාව සහ රුසියාව අතර සිදු වෙළඳ ගනුදෙනු වල වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 30ක් පමණ බවද වාර්තා වනවා සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් වීම හමුවේ මෙම වසරේදී එමාගයන් තවත් ඉහළ යනු ඇති බවද අපේක්ෂා කෙරේ ඊශ්‍රායල විදේශ අමාත්‍ය එලි කොහෙන් යුක්‍රේනයේ කිව් අගනුවරට ගොස් යුක්‍රේන ජනාධිපති ව්ලොඩ්මීර් සෙලෙන්ස්කී හමු වුණා රුසියන් යුක්‍රේන යුද්ධය ආරම්භ වීමෙන් පසු ඊශ්‍රායල රජයේ නියෝජිතයෙකු යුක්‍රේනයට ගිය පළමු අවස්ථාව මේ වේ රුසියාව යුක්‍රේනයට රිහිවගත් හමුදාමය ක්‍රියාමාර්ගය ඊශ්‍රායලය දැඩිව හෙලා දැක තිබෙනවා යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කී හමු වුණු අවස්ථාවේදී යුක්‍රේනයට මානුෂීය ආධාර ලබා දීමටත් වෙඩි නොවදින කබා ඇතුළු ආරක්ෂිත උපකරණ යුක්‍රේනයට ලබා දීමටත් ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා කැමැත්ත පළ කර ඇතැයිද පැවසේ එසේම ඉරානයේ නිල සංචාරයකට පැමිණෙන්නයි ඉරාන ජනාධිපති ඉබ්‍රාහිම් රයිස් චීන ජනාධිපති සී ජින්පින්ට ඇරයුමක් කර ඇති අතර චීන ජනාධිපතිවරයා මහා සතුටින් එම ඇරයුම බාරගෙන ඇති බවත් විදේශ මාධ්‍ය වාර්තා කර තිබෙනවා ඉරාන ජනාධිපතිවරයා මෙසේ චීන ජනාධිපතිවරයාට ඇරයුම් කළේ චීන සංචාරයේ අතරතුරයි ඉරාන ජනාධිපති ඉබ්‍රාහිම් රයිස් චීනයේ බලා පැමිණ සිටින්නේ නියෝජිත කණ්ඩායමක්ද පිරිවරාගෙනයි ඇමරිකාව ඇතුළු බටහිර රටවල් චීනයට පනවා ඇති සම්බාධක ඉවත් කිරීමට තමන් මැදිහත් වන බව චීන ජනාධිපති ෂී ජින්පින් ඉරාන ජනාධිපතිවරයාට පොරොන්දුවක්ද දී තිබෙනවා ඇමරිකාව විසින් තම වාබැලූන වෙඩි තබා බිම හෙලීම තවදුරටත් සම්බාධක පැනවීමට එරෙහිව තම රටද ප්‍රතිචාර දක්වන බව චීනය පවසයි විශේෂයෙන්ම මෙම ක්‍රියාව ඇමරිකාවේ අත්නොමතික ක්‍රියාවක් බව පෙන්වා දෙන චීනය මෙය ඔත්තු බැලීමේ බැලූන නොවන බවත් ඒ හමුදාමේ කාර්යයන් සඳහා යෙදවුවක් නොවන බවත් පෙන්වා දේ චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක වැන්ග් වෙබින් විසින් බීජින් නුවර පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කළ අතර එහිදී චීනය ඇමරිකාව වෙත දක්වන්නේ කවරාකාර ප්‍රතිචාරයක්ද යන්න විස්තර කළේ නැත ඇමරිකානු සීමාවට මෙන්ම කැනඩා සීමාවටද පැමිණි බැලූන මේ ආකාරයෙන් වෙඩි තබා බිම හෙලීමට පසුගියදා ඇමරිකාව කටයුතු කළ අතර මේ දෙරට අතර රාජ්‍ය ත්‍රාන්තික සම්බන්ධතාවල දෙවැන්ත බිඳ වැටීමක් පිළිබිඹු කරා මේ අතර නේටෝ මහලේකම් ජෙන්ස් ස්ටෝලන්බර්ග් තුර්කෙන් ඉල්ලා ඇත්තේ අට්ලාන්ටික් සාගරයේ හමුදා සන්ධානයට සම්බන්ධ වීමට ස්වීඩනය සහ ෆින්ලන්තයේ ඉල්ලීම අනුමත කරන ලෙසටයි ෆින්ලන්තය සහ ස්වීඩන යන රටවල් දෙකම අනුමත කිරීමට දැන් කාලය එළඹ ඇති බව දිගින් දිගටම විශ්වාස කරන බව ස්ටෝලන්බර්ග් තුර්කි විදේශ ඇමති සමග පැවති සාකච්ඡාවලින් පසුව පැවසුවා රුසියා විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමෙන් පසුව ස්වීඩනය සහ ෆින්ලන්තය පසුගිය වසරේ අට්ලාන්ටික් සාගරයේ මිලිටරි සන්ධානය හෙවත් නේටෝ සංවිධානයට සම්බන්ධ වීමට ඉල්ලුම් කළ නමුත් ඔවුන්ගේ ඉල්ලීම් හංගේරියාව සහ තුර්කිය විසින් ප්‍රතික්ෂේප කරමින් සිටිනවා යම් රටක් නේටෝ සංවිධානයට බැඳීමට ඉල්ලීම් කරන්නේ නම් දැනට සිටින සියලුම නේටෝ රටවල් ඒ සඳහා කැමැත්ත පළ කළ යුතු වනවා